निश्चित मार्गयाक मोन युक्त लक्षण देखे सूर्यावटा निश्चित कक्ष मार्ग एक गमन कर इलिप्ताकार वस्तु तमाय ग्रहलोक कियला कियन्ने एकापि यदा लिया गत्ता मेम बलन्न मम गोलाकारयि ओन्न निर्वचनय दैन ओयगोल्लन्ट ग्रहलोक कियन एक पेपर एक आवत पुते ग्रहलोकयक कियन्ने मोकक्द कियन एक निर्वचनय करगन्न पुलुवन्द लक्षण देकाय मदक तियागन्न तियन्ने तिसरीट मतकद गणेशट मतकद හරිපුතේ වීඩියෝ ඔන් කරලා තියන්න. එතකොට ටී ඔයාලට මයික් එකත් ඔන් කරන්න දෙන්නම් මම. එතකොට ලේසි. ඔන්න එහෙම ග්‍රහලෝක ග්‍රහලෝකයක් කියන්නේ මොකක්ද කියන එක අපි අඳුරගත්තා. ඊළඟට අපි කතා කළා ග්‍රහලෝක තියෙන මට. හැමෝම මයික් එක ඔන් කරලා ග්‍රහලෝක අට කියන්නේ ද ආපු නැති යාළුවන්ටත් මතක් වෙන්න. बृहस्पति अंगहारु बृहस्पति यूरेनस नेपच्यून मे आट अनिवार्य ग्रहलोक මේ ග්‍රහලෝක 8 අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා හරිද අභ්‍යන්තර ග්‍රහලෝක බාහිර ග්‍රහලෝක අභ්‍යන්තර ග්‍රහලෝකයි බාහිර ග්‍රහලෝකයි කියලා මේ ග්‍රහලෝක අපි කොටස් දෙකකට බෙදෙනවා ඒක අපි එදා ඒ චුට්ටෙන් තමයි නතර කළේ නේද හා අපි බලමු කොහොමද මේ අභ්‍යන්තර ග්‍රහලෝකයි බාහිර ග්‍රහලෝකයි කියලා ග්‍රහලෝක කොටස් දෙකකට බෙදුවේ මොකක්ද හේතුව කියලා තමයි දැන් බලන්නේ මේකත් හොඳට මතක තියාගන්න ඕනේ හරිද පුතේ හරි අපි ගත්තොත් ග්‍රහලෝක ඇයි මේ විදිහට කොටස් දෙකකට බෙදුවේ මොකක්ද හේතුව ඔන්න දැන් හේතුව කියලා දෙන්න තමයි යන්නේ දැන් පුතාලට පේනවා මෙතන ඉන්නවා සූර්යා ඔයාලට පේනව නේද मेन मेतन इन मम अटेशन दिना मेन मेतन मे टीच पेना मे सूर्य रूपे सूर्य इतकोटे सूर्य ग्रहलोक नम दवा मेन इनवा बुध सिकूर अंगहर बृहस्पति සෙනසුරු යුරේනස් නෙප්චූන් මෙයව ගණන් ගන්නේ නැහැ කියලා මම කිව්වා ග්‍රහලෝක 8යි එතකොට මේ ග්‍රහලෝක 8 කොහොමද කොටස් දෙකකට බෙදුනේ හේතුව බලන්න පුතේ මෙන්න මෙතන
එක දෙක තුන හතර හතරවෙනි ග්‍රහලෝකේ මොකක්ද මට හැමෝම කිය දැන් උදව් කරන්න ඕනේ ඒක විසඳ ගන්න අපිට හතරවෙනි ග්‍රහලෝකේ මොකක්ද අඟහරු අඟහරු පස්වෙනි ග්‍රහලෝකේ මොකක්ද ටීචර් බ්‍රහස්පති ටීචර් එතකොට පුතේ ටීචර් ඔව් දැන් ටීචර් ප්‍රශ්නයක් ඇහුව සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ලියන්න කියලා ප්ලූටෝ ලියන්න බෑද प्लूटो ग्रहलोक अटाइट प्लूटो इंकर प्लूटो तिबुना प्लूटो ग्रहलोक अटाई प्लूटो नेपच्यून विनका मितराई अब लिया बुलवा मैडम मैडम पेन्न इन बल चुपते मैडम पेनो टीचर पेनो मैडम टीचर माहिता नहीं हम तो पेना हाँ हरी पुत्ते දැන් ප්‍රශ්නේ හරිනේ නේද? හා. ස්ලයිඩ් එකක් පේනවද? හා. ඔන්න දැන් අහගන්න ඕනි මේක වෙන් වෙන හැටි. මේක මම ප්‍රශ්න පත්‍රවල ගොඩක දැකලා තියෙනවා. ප්‍රශ්නයක් තිබ්බොත් කතා කරන්න වෙලාවක් දෙන්න හැමෝටම. ඕකේ. හරිද පුතේ? ඔන්න ග්‍රහලෝක සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන අටයි. ඒක වරද්ද ගන්න එපා. ප්ලූටෝ නෑ. අනිවාර්යෙන් පේපර් එකේ ප්‍රශ්නයක් එනවාමයි. පළවෙනි වාරේ පේපර් එකට මේකෙන් ප්‍රශ්නයක් දානවමයි ඒකම විශ්වාසයෙන් කියනවා එතකොට ග්‍රහලෝක ලියන්නේ 8යි හරිද ප්ලූටෝ නම් ලියන්න මෙපා ප්ලූටෝ සෞර ග්‍රහ මණ්ඩලයේ සංයුතේ ඉන්න පුතේ හැබැයි ග්‍රහලෝකයක් නෙමෙයි ග්‍රහලෝක 8යි ඒක හොඳට මතක තියාගත්ත අපිට හරිද ඊට පස්සේ කතා වුණේ මේ ග්‍රහලෝක 8 බෙදලා තියෙනවා කොටස් දෙකකට බාහිරයි අභ්‍යන්තරයි කියලා හරිද දැන් මේ බෙදලා තියෙන්නේ මොන හේතුවෙන්ද මේ ග්‍රහලෝක 8 මේ ඉලක්කම් දාලා තියෙන ග්‍රහලෝක 8 ඇයි බාහිර ග්‍රහලෝකයි අභ්‍යන්තර ග්‍රහලෝකයි කියලා වර්ග කරලා තියෙන්නේ හරි ඔන්න හොඳට හේතුව බලන්න ඕනි මෙන්න මෙතන මේ සූර්යයා ඉන්නවා සූර්යයාගේ ඉඳලා හතරවෙනි ග්‍රහලෝකයේ පුතාලා කිව්වා අඟහරු පස්වෙනි ග්‍රහලෝකය බ්‍රහස්පති එතකොට මෙන්න මේ අඟහරු ග්‍රහලෝකයයි මෙන්න මේ බ්‍රහස්පති ග්‍රහලෝකය අතර ස්ලයිඩ් එකේ මම පෙන්නලා තියෙනවා ග්‍රාහක වළල්ලක් කියලා එකක් තියෙනවා ග්‍රාහක වළල්ලක් කියලා කියන්නේ පුතේ ඔය සෞර ග්‍රහ මණ්ඩලයේ කියන්නේ ඔය අහසේ තියෙනවා පාෂාණ කැබලි වලට තමයි අපි සාමාන්‍යයෙන් සරලව කිව්වොත් පාෂාණ කැබලි එතකොට ඒව තමයි ග්‍රාහක කියලා හඳුනන්නේ මේ සෞර ග්‍රහ මණ්ඩලයේ හැමතැනම මේ ග්‍රාහක තියෙන්න පුළුවන් මෙතන විතරක් නෙවෙයි අපිට ගත්තොත් එහෙම මෙන්න මේ හරියෙන් ග්‍රාහක තියෙන්න පුළුවන් මේ හරියෙන් තියෙන්න පුළුවන් මෙහෙම ඕනි තැනක තියෙන්න පුළුවන් හැබැයි මේ අඟහරු ග්‍රහලෝකයයි බ්‍රහස්පති ග්‍රහලෝකයයි අතර ග්‍රාහක වළල්ලක් විදිහට මේ විදිහට රවුමක් විදිහට මේක කොටසයින තියෙන්නේ මෙහෙම ළඟ 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 ග්‍රාහක වළල්ලක් තියෙනවා ඉතින් ඒ අඟහරුයි බ්‍රහස්පති අතර මේ විදිහට පාෂාණ කැබලි වළල්ලක් විදිහට තියෙන නිසා අපි කියනවා අපි ග්‍රහලෝක 8 අන්නේ ග්‍රාහක වළල්ල ළඟින් කොටස් දෙකකට කඩන. ඒ කියන්නේ පුතේ මෙන්න මේ සූර්යයා ගින්දලා ග්‍රාහක වළල්ල වෙනකන් එක කොටසක් විදිහට ගන්නවා. හරිද? සූර්යයා ගින්දලා ග්‍රාහක වළල්ල වෙනකන්. ඊළඟ ග්‍රහලෝක ටික ගණන් ගන්නවා මේ ග්‍රාහක වළල්ලෙන් පිට. සූර්යයා ගින්දලා ග්‍රාහක වළල්ල වෙනකන් තියෙන ග්‍රහලෝක අපි හඳුන්වන්නේ ඇතුලේ තියෙන ග්‍රහලෝක දෙකක් ඇතුලේ සූර්යයයි ග්‍රාහක වළල්ලයි ඇතුලේ. එතකොට ඒවා අභ්‍යන්තර ග්‍රහලෝක. ග්‍රාහක වළල්ලෙන් පිට මේ පැත්තේ තියෙන ග්‍රහලෝක ටික අපි හඳුන්වනවා බාහිර ග්‍රහලෝක කියලා. ඔන්න ඔය හේතුවින්ද ඔය සූර්යයයි ග්‍රාහක වළල්ලයි අතර නම් අභ්‍යන්තර ග්‍රාහක වළල්ලට පිට නම් බාහිර. ඔන්න ඔය විදිහට තමයි ග්‍රහලෝක බෙදලා තියෙන්නේ අභ්‍යන්තර ග්‍රහලෝකයි බාහිර ග්‍රහලෝකයි කියලා. දැන් ඔන්න ඔයාලට මම ප්‍රශ්න අහන්න වෙලාව දෙනවා ටීචර් ඔව්
ටීචර් මේ දැන් මේ ගෲප් එකට දාල් තිබ්බනේ මේ Google මේ නෝට් එකක් print out ගන්න. ඔව්. ඒකේ කී වෙනි පිටුවද මඩම්? තාලි යන්න දුන්නේ නැහැ. මම ෂෙයා කරනවා පුතේ මේක. ටියුට් එක ඔයාලට ෂෙයා කරනවා ලියා ගන්න. මම පාඩම කියලා දුන්නා. ඔව්. මම දැන් පොතේ ලියා ගන්න දුන්නේ නැහැ නේද අම්මුකුත්? මම ඉන්න පුතේ දැන් මම ඔයාලට නෝට් එකේ ටියුට් එකේ අපි ලියලා තියෙන පුතා අලුතින්ද ජොයින් උනේ. ඔව් මම අපි ටියුට් එක දැන් දන්නේ ආලුවා ආයි ටියුට් එක බලන්නකෝ ටියුට් එකේ අපි මේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ මොකක්ද කියලා ලියාගෙන මෙන්න මෙතෙන් දෙනකම් කරලා තියෙන්නේ ටියුට් එකේ පස්වෙනි පිටුවට එනකම් අපි කළා මේ පස්වෙනි පිටුවේ අටම කොටස් දෙක තමයි අද අපි කරගෙන යන්නේ අනිත් ටික පුතේ වෙබ්සයිට් එකේ පාඩම අපි දාලා තියෙන පුතාට පොඩ්ඩක් ඉස්සලා කියන ඒ ටික බලා ගන්න මෙන්න මේ ඔව් මඩම් ටීචර් මේ ගෲප් එකට පේපර් දෙකක් දාලා තිබ්බනේ ඒකේ පළවෙනි එක මන් දැම්මා දෙවෙනි එකත් කරන්න ඕනද ටීචර් පේපර් මම පාස් පේපර් දෙකක් දැම්මා ඔයගොල්ලන්ට මම කිව්වා කරලා එවන්න මම පේපර් එක බලලා ලකුණු දෙන්නම් කියලා මට එවපු යාළුවන්ට මම ලකුණු දුන්නා පුතේ හරිද අනික ඈත් මට කරලා එවන්න මොකද මං ගෲප් එක මන් දෙන්න සාකච්ඡා කරලා ඔයාල උත්තර ලියන්න ඇති හින්දා ටීචර් මම ටියුට් එක දාන්නම් අද අලුතින් ජොයින් උනාට ගන්න දැනට ෂෙයා කරන්නම් ඒ ෂෙයා කළාම ටියුට් එකේ පුළුවන් අය කරන් යන තියන අය බැරි අය අදට පොතේ ලියලා පස්සේ ටියුට් එකට ගන්න හරි නේද යාළුවෙක්ගෙන් ඉල්ල ගන්නත් පුළුවන් මැඩම් තාම මුකුත් පොතේ ලියන්න දුන්නේ නැහැ නේද නෝට්බුක් එකේද ටියුට් එකේද ඔව් මැඩම් නෑ පොතේ පොතේ මුකුත් ලියන්න දුන්නේ නැහැ. ටියුට් එකේ තමයි පුතේ අපි ගොඩක් කරගෙන යන්නේ. සටහන් පොතේ ප්‍රශ්න තමයි මම දෙනේම තමයි ඔයාලන්ට ලියන්න තියෙන්නේ. මං තාම ප්‍රශ්න දුන්නේ නැහැ. ආයෙත් පාඩමට යන්නේද? ඊළඟට ආයෙ ප්‍රශ්න ටිකක් අහවද? දැන් කියන්නකෝ ග්‍රහලෝක බෙදෙන විදිය තේරුණාද කියලා? ඔව් මම ස්ලයිඩ් එක ෂෙයා කරනවා. හැබැයි මට මම කියන පුතෙක් මට කියන්න ඕනි කොහොමද ඒක මේ ග්‍රහලෝක ටික වර්ග වුණේ කියලා. නැත්තම් වැඩන්නේ රූප සටහනක් පිටි පෙන්නන්න. මුත්තකට හරි. අපි බලමු. කො මේක මට කියන්න පුළුවන් ඇයි ඉන්නවද කියන්නේ ග්‍රහලෝක වර්ග දෙකයි බාහිර ග්‍රහලෝකයි අභ්‍යන්තර ග්‍රහලෝකයි. කොහොමද මේක බෙදුනේ කියලා කියන්න පුළුවන් ඇයි රේස් හෑන් කරා. තේරුනේ නැත්තම් මම ආයි කියලා දෙනවා. අපි යාළුවෙකුට දෙමු බලන්න. උමේෂි උමේෂිට පුළුවන් ද මයික් එක චුට්ටක් ඔන් කරලා කතා කරන්න? හා ටීචර්. අනේ පුතේ දැන් ඔයා යාළුවන්ටත් ඇහෙන්න කියන්න බලන්න මේ සටහනත් මම දැම්මා. කොහොමද මේ බාහිර ග්‍රහලෝකයි අභ්‍යන්තර ග්‍රහලෝකයි බෙදුනේ කියලා? හා ඔයාට පුළුවන් ද? ටීචර් මං කියන්නද? අම්මා කියන්න. ග්‍රාහක වරල්ලේ ඔව් නෑ මට පැහැදිලිව කියන්න ඔන්න අභ්‍යන්තර ග්‍රහලෝක කියන්නේ මොනවද? ආහෙම කියමු අභ්‍යන්තර ග්‍රහලෝකයක් කියන්නේ මොකද්ද? සූර්යාට සූර්යාගේ ඔන්න මම බෙන්නු සූර්යයි අභ්‍යන්තර ග්‍රහලෝක කියන්නේ ඔව් සූර්යා සහ ග්‍රහක වල අතර තියෙන ග්‍රහලෝක අන්න හරි ගුඩ් හරියටම හරි සූර්යයා ග්‍රහක වලල්ලයි අතර තියෙනේ එතකොට බාහිර ග්‍රහලෝක කියන්නේ ග්‍රහලෝක හරියට හරි ගුඩ් දැන් මේක තේරුණාද සූර්යයා ග්‍රහක වලල්ලයි අතර තියෙන ග්‍රහලෝක අභ්‍යන්තර ග්‍රහක වලල්ලෙන් පිට තියෙන ග්‍රහලෝක බාහිර තේරුණාද ඔව් ටීචර් හරි මං තව කෙනෙකුට දෙනවා මේක මතක තියෙන්නම ඕනි හින්දා ටීචර් හරි ටීචර් ඔව් කියන්න ටීචර් මේ ග්‍රාහක වලල්ල රූපේ වගේ කෑලි කෑලි වගේ ඒ වගේද තියෙන්නේ ග්‍රාහක වලල්ල කියන්නේ පුතේ පාෂාණ කැබලි වලින් හැදිච්ච ගන්න. එතකොට මේ තියෙන්නේ පාෂාණ කැබලි. ඒවට හැඩයක් නැහැ. එක එක හැඩවලින් යුක්තයි. ඒ කියන්නේ පාෂාණ. ඒ කියන්නේ පුතේ ඔය ගල්
ගල් කුටි වගේ අපිට අදහසක් ගන්න පුළුවන්. ඒතකොට ඒවට නිශ්චිත හැඩයක් නැහැනේ. ඒ වගේ මේ පාෂාණ කෑලි කෑලි වලල්ලක් විදිහට තියෙනවා. එතකොට තේසේ මේ දැන් මේක දැන් ওই වගේ එක තීරුවක් වගේ තියෙන්නේ සූර්ය වට වෙන්නම තියෙනවද? වට වෙන්න තියෙනවා. මේ තියෙන්නේ පුතේ සෞරග්‍රහ මණ්ඩලයේ කොටසක්නේ. සෞරග්‍රහ මණ්ඩලයේ සම්පූර්ණ රූප සටහනක් මම ඔයාලට පෙන්වන්නම්. එතකොට ඔයාලට හරි මම සම්පූර්ණ රූප සටහනක් පෙන්වන්නම්කො මේ තියෙන්නේ. දැන් මේ රවුමටනේ තියෙන්නේ. එතකොට අර අඟහරුයි බ්‍රහස්පති අතර තියෙන ග්‍රහක වලල්ල මෙන්න මේ විදිහට මුළු රවුමටම තියෙනවා. මම මේ ග්‍රහක වලල්ල කියනකො මේ අඳින්නේ මේ විදිහට අඟහරුයි බ්‍රහස්පති ඔය අලු පාටට වගේ තියෙන්නේ ඒක නේද? ඔව් අපි ආ උදසිකුරු. ඔව් පුතේ අන්න හරි. මම ඔයාලට පේන්න තවත් දැන්නේ මෙන්න මේ විදිහට ග්‍රහක වලල්ල රවුමට තියෙනවා. හැඩයක් නැති පාෂාණ පුට්ටි වලින් තමයි හැදිලා තියෙන්නේ. හරි නේද? එතකොට ග්‍රහලෝකේ ග්‍රහලෝක වලට අයිති නේද? ඔව්. ඉතින් බුද්ධ සිකුරු පෘථුයි. අපි ඉන්නේ තුන්වෙනි ග්‍රහලෝකනේ. එතකොට ඒක ග්‍රහලෝක වල තුන්වෙනි ග්‍රහලෝක. දැන් අපි ලියාගමුද? තව කෙනෙක් මට පැහැදිලි කරනවද රූප සටහන බලලා? මොනවද මේ ග්‍රහලෝක කියන්නේ කියලා? හරි. මම තව කෙනෙකුට අවස්ථාවක් දෙන්න. හරි මම කියන්නම්. ඉතින් මම රූප සටහන දානකම්. හරි දැන් මම කියන්න. හරි. අපි ස්කෑන් කරමු. මේ ස්කෑන් කරන එක නා කියන්නේ. හරි ස්කෑන් කරන්න බලන්න පුළුවන් හැමෝම. මම කැමති මෙතන ඉන්න ඔක්කොම රේ ස්කෑන් කරනවාද? අද කිව්වොත් ඔයාලට කවදාවත් අමතක වෙන්නේ නැහැ පුතේ. හරි. මම හිතන පුතේකට දෙන්නම්. හරි ගණේෂ රේ ස්කෑන් කරලා තියෙනවා. ගණේෂට පුළුවන්ද? ඔව් ටීචර්. හා ගණේෂ කියන්නේ බාහිර ග්‍රහ ලෝකයක්ුයි අභ්‍යන්තර ග්‍රහ ලෝකයක්ුයි කියන්නේ මොකද්ද කියලා? අභ්‍යන්තර ග්‍රහ ලෝකය කියන්නේ සූර්යා වටා තියෙන සූර්යයි. මෙතන මොකද්ද තියෙන්නේ? අපි මං උදව් කරන්නම්කෝ. මෙතන සූර්යා, මෙතන තියෙන්නේ මොකද්ද මේ වලල්ලක් විදිහට? ආ සූර්යයි ග්‍රහක වලල්ලයි අතර මැද තියෙන ග්‍රහ ලෝක. හරි. බාහිර ග්‍රහ ලෝක කියන්නේ ග්‍රහක වලල්ලයි ග්‍රහක වලල්ලෙන් පිට තියෙන. අන්න හරි. ගුඩ්. හරියට හරි. හොඳම හොඳයි. තව හරි. තිසරි කියන්න බලන්න. අභ්‍යන්තර ග්‍රහ ලෝකයක් කියන්නේ සූර්යයා සහ ග්‍රහක වලල් අතර තියෙන ග්‍රහ ලෝක. බාහිර ග්‍රහ ලෝක කියන්නේ ග්‍රහක වලල්ලෙන් පිට තියෙන ග්‍රහ ලෝක. හරියටම හරි. ගුඩ්. හරි. තව රේසන් කරලා තියෙන පුතේකට දෙන්නම්. ඔ පුතාලා. හරි. ඒ පුතේකගේ නම හොයාගන්නකම් ලේක්ෂිකා කියන්න බලන්න මට. අභ්‍යන්තර ග්‍රහලෝක කියන්නේ සූර්යයයි ග්‍රහක වලල්ලේ අතර පිහිටි ග්‍රහලෝක. හරි. ග්‍රහලෝක කියන්නේ ග්‍රාහක වලල්ලෙන් පිටිපිට ග්‍රහලෝක. හරියටම හරි. දැන් මම නමක් හොයාගත්ත පුතේගේ මයික් ඔන් කරන්න බලන්න. අයෝත් ඉන්නා නේද? අයෝත් ඉඳුව. කතා කරන්න පුළුවන්ද පුතේ? ඔව් මැඩම්. හරි පුතා කියන්න බලන්න. අභ්‍යන්තර ග්‍රහලෝකයි බාහිර ග්‍රහලෝකයි කියන්නේ මොකක්ද? අභ්‍යන්තර ග්‍රහලෝකය කියන්නේ සූර්යා වටා තියෙන ග්‍රහක වලල් අතර පිහිටි ග්‍රහලෝක අභ්‍යන්තර ග්‍රහලෝකය. ඒ කියන්නේ සූර්යයයි ග්‍රාහක වලල්ලයි අතර පුතේ. මෙන්න සූර්යා මෙතන තියෙනවා ග්‍රාහක වලල්ල. ඒ දෙක අතර තියෙන ටික. හරි. බාහිර ග්‍රහලෝකය කියන්නේ? බාහිර ග්‍රහලෝකය කියන්නේ ග්‍රාහක වලල්ලෙන් පිටත තියෙන ග්‍රහලෝක. හරියට හරි. ගුඩ්. අර අභ්‍යන්තර කිව්වහම පුතේ දෙන්නේ කිනවා? අතර නැද තියෙන්නේ. කවුද දෙන්න? සූර්යයයි ග්‍රාහක වලල්ලයි. සූර්යයයි ග්‍රාහක වලල්ලයි අතර තියෙන දෙක. හරි. දැන් ඊළඟට අපි ඉගෙන ගමු. දැන් ඔයාලම කියන්නුනේ මේ රූප සටහන බලලා මට අභ්‍යන්තර ග්‍රහලෝක කීයක් තියෙද? 4යි. 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 හරි. ඔන්න අභ්‍යන්තර ග්‍රහලෝක 4. මොනවද අභ්‍යන්තර ග්‍රහලෝක 4? බුද්ධ සිතුණු ග්‍රහලෝක. බුද්ධ. බුද්ධ
බුධ සිකුරු පෘථිවි අඟහරු එතකොට පාරේ පෘථිවි අඟහරු හතර බ්‍රහස්පති සෙනසුරු යුරේනස් අපි එතකොට ඔන්න 1 2 පිළිවෙලටම ගන්නවා 1 2 3 4 කියලා ගත්තොත් බුධ සිකුරු පෘථිවි අඟහරු ඔන්න ඔය ටික තමයි සූර්යයි ග්‍රහකවලලයි හතර තියෙන්නේ එතකොට ඒවා අභ්‍යන්තර ග්‍රහලෝක එතකොට බ්‍රහස්පති සෙනසුරු යුරේනස් නෙප්චූන් එතකොට මේවා තියෙන ග්‍රහකවලල්ලෙන් පිට එතකොට පුතේ ඒවා අපි හඳුන්වනවා මොන ග්‍රහලෝකද බාහිර ග්‍රහලෝක බාහිර ග්‍රහලෝක ඔව් ඔව් කියන්නේ ඊට ග්‍රහක වලල්ල මේ පාෂාණ කැබලි ගමන් කරන ගමන් නේ තියෙන්නේ ඔව් පුතේ දැන් සෞර ග්‍රහ මණ්ඩලයේ හැම එකම සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලයට ඇදිලානේ තියෙන්නේ එතකොට පාෂාණ කැබලිත් එහා මෙහාට යන්න පුළුවන් ඔයගොල්ලෝ අහලා තියෙනවනේ පාෂාණෝ ග්‍රහක කැබලි පෘථුවියටත් වැටෙනවා කියලා ඉතින් මේ සූර්යාගෙන් මේ ගුරුත්වාකර්ෂණ බලයෙන් ඇදිලානේ තියෙන්නේ එතකොට ගුරුත්වාකර්ෂණ බලය නැති වුණාම මං ඒව කඩාගෙන වැටෙන්න පුළුවන් තේරුණා නේද මේ ග්‍රහ ලෝක පාෂාණ කැබලි මේ හැමදේම ගුරුත්වාකර්ෂණ සූර්යාට තියෙනවනේ බලය ගුරුත්වාකර්ෂණ බලය අපි ඒක ඉගෙන ගන්නනේ හත්තේ පන්තියේදීත් ඉගෙන ගන්න. එතකොට මේ ගුරුත්වාකර්ෂණ බලයට මේ හැමදේම ඇදිලා තියෙනවා. ඉතින් ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ ඇද ගැනීමේ බලයනේ. බැරි වෙලාවත් ගුරුත්වාකර්ෂණ බලය නැති වුණොත් එහෙම මේවා ඉතින් ওই විදිහට පෘථුවි අභ්‍යවකාශي මේවා නැහැ. එතකොට ග්‍රාහක බිමට වැටෙනවා. පෘථුවියට වැටෙනවා ග්‍රාහක කැබලි. ඒයි ගුරුත්වාකර්ෂණ බලය නැති වුණා. මේවා පොළවට කඩාගෙන වැටෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නේ ඔයාලා මතක තියාගන්න ඕනි මෙන්න මේ අභ්‍යන්තර ග්‍රහලෝක ටික. අභ්‍යන්තර ග්‍රහලෝක කීයක් තියෙනවද? හතර. මෙන්න මේ අභ්‍යන්තර ග්‍රහලෝක හැදිලා තියෙන්නේ පාෂාණවල. හරිද? පාෂාණ සංයුතියක් තමයි ඒවට තියෙන්නේ. මේවා මේ ටිකේ මොනවද තියෙන්නේ? මේ ටිකේ තියෙන්නේ වායුමය සංයුතියක්. ඒ කියන්නේ මේ බුද්ධ සිකුරු පෘථිවි අඟහරු කියන ග්‍රහලෝක ටික ගත්තොත් ඒවා පාෂාණ සංයුතියකින් තමයි යුක්ත වෙන්නේ. ඒවා වායු වගේ දේවල් වලින් නෙවෙයි මූලික වශයෙන්ම පාෂාණ ඝන ද්‍රව්‍ය වලින් තමයි හැදිලා තියෙන්නේ. හැබැයි එතකොට මෙන්න මෙතන බුද්ධ සිකුරු පෘථිවි බ්‍රහස්පතිගේ ඉඳන් පිටිපස්සට තියෙන ග්‍රහලෝක හතර ගත්තොත් ඒවා ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ වායුන් වායුමය සංයුතියක් තමයි තියෙන්නේ. ඒ කරුණත් මතක තියාගන්න ඕනි. ඔන්න ඔය කරුණු ටික තමයි බාහිර ග්‍රහලෝකයි අභ්‍යන්තර ග්‍රහලෝකයි වල අපි මතක තියාගන්න ඕනි කරුණු. හරිද පුතේ? දැන් අපි ඒ ටික සටහනට ගමුද? හරි. ලියන ගමන් ආයි අපහැදිලි තැනක් තිබ්බොත් පැහැදිලි කරගමු. දැන් හැමෝම සටහන ගන්නක බලන්න. හරි. මෙන්න මෙතෙන්ට යන්න. මෙම ග්‍රහලෝක ප්‍රධාන කොටස් දෙකකට බෙදා ඇත. එහෙනම් දැන් හැමෝම ලියා ගන්න බලන්න. ග්‍රහලෝක බෙදලා තියෙන කොටස් දෙක. ග්‍රහලෝක බෙදලා තියෙන කොටස් දෙක ලියා ගන්න. අද ටියුට් එක නැති කෙනෙක් ඉන්නව නම් පුතේ පොතක ලියා ගන්න. හරි මේක නම් දෙක ගිය සතිය අපි ලියා ගත්තා අලුතින් ආපු අය ලියා ගන්න. අද අපි එතන ඉඳන් පටන් ගත්තා. එතකොට ග්‍රහලෝක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. අභ්‍යන්තර ග්‍රහලෝකයි බාහිර ග්‍රහලෝකයි. හැමෝම ලියා ගත්තද? ඔව් ටීචර්. හරි. එහෙනම් අපි බාහිර ග්‍රහලෝක ගැන ඉගෙන ගත්ත ටික මෙතෙන්ට ගමු. හරිද?
හරි එහෙනම් අභ්‍යන්තර ග්‍රහලෝක නේද? ආව් සෝරි පුතේ අභ්‍යන්තර ග්‍රහලෝක. තරුවක් දාගන්නකෝ. හැමෝම නෝට් එකේ තරුවක් දාගන්න. අපි ගිය සතියේ පුතේ මට ප්‍රශ්නයක් අහලා තියෙනවා. ගිය සතියේ අපි කොච්චර කළාද කියලා. අපි ගිය සතියේ මේ සූර්යාගේ tikai ग्रहालोकया කියන්නේ මොකක්ද ග්‍රහලෝක කීයද කියන දැන දැනගන් තමයි කලින් අද මම ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම් අපි මේ ග්‍රහලෝක එකින් එක කතා කරනවා එතකොට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්න පුළුවන් හරිද එකම ප්‍රශ්නය අහනවා පුතේ හරි මම සෙනසුරු ග්‍රහලෝකය ගැන කියලා දෙනවා හරි ඉස්සෙල්ම ලියාගමුකෝ අභ්‍යන්තර ග්‍රහලෝක කියන්නේ මොකද්ද කියලා හරි ඒ යටතේ ලියා ගන්න සූර්යා සහ හැමෝම ලියන්න සූර්යා සහ සූර්යා සහ ग्राहक वलल्ल हरि पुत्ते ट्यूट एकाई दानवद कियला अहला तियेना मम आयि ट्यूट एक दानवा ओयालोम लियन यानमा स्लाइड एका शेयर करन्नम एतकोट ओयालट लेसीने सूर्या सह ग्राहक वलल्ल දැනට පුතේ අද අලුතින් ජොයින් වුණා මේ පොඩි පොතක ලියාගෙන යන්න ටියුට් එකයි දාන්නම් ගෲප් එකට එතකොට print out එකක් අරගෙන අපි ලියාගෙන යමු ටීච පොතක ලියන්න හරි මං කියන එක ලියන්න අමතක වුණොත් ටුට්ටක් slide එකෙන් බලන්න අමතක වෙච්ච වචනේ විතරක් ටීච පොතක ලියන්න මුකුත් නෑ මොකද්ද පොතක ලියන්න මුකුත් නෑ නෑ පුතේ මම කිව්වේ ටියුට් එක නැති අය අද ක්ලාස් එකට අලුතින්ම ආපු අය ඉන්නවනේ. එතකොට ටියුට් එක අද ගන්න බෑනේ. එතකොට ඔයගොල්ලෝ අදට පොතක ලියලා පරණ වීඩියෝ ටිකත් බලලා ඒකත් ඒ ටිකේ නෝ කිඹුඩ නෝට් එක පුරව ගන්න. අද ටික පොතක ලියලා ඒ ටිකත් ටියුට් එකට එකතු කරගන්න. එතකොට ප්‍රශ්නයක් නෑ නේද? ක්ලාස් එක පොතක සැරේ නෑනේ. පොතක ලියා ගන්න දුන්නේ නෑ නේද ටීචර්? නෑ අපි පුතේ ටියුට් එකේම තමයි වැඩ කරගෙන ආවේ. අපි පොතේ ලිව්වෙම නෑ. ग्रहलोक सूर्या सह ग्राहक वलल्ल अतर पिहिटि ग्रहलोक अभ्यंतर ग्रहलोक लेस हंदुन्वाई सूर्या सह ग्राहक वलल्ल अतर पिहिटि ग्रहलोक सूर्या सह ग्राहक वलल्ल अतर पिहिटि ग्रहलोक अभ्यंतर ग्रहलोक लेस हंदुन्वाई लियागत्तद
මේක නම් දැන් හැමෝටම කටපාඩම්. හරි. බ්ලූ ටීචර්. හරි. ඊළඟට අපි ලියාගමු අභ්‍යන්තර ග්‍රහලෝක කියන්නේ වල නම්. අභ්‍යන්තර ඊළඟට තරු ලකුණ දාගන්න. දෙවෙනි තරු ලකුණ දාගන්න. හරි. ඔන්න ඒකේ අපි ලියන්න යන්නේ අභ්‍යන්තර ග්‍රහලෝක නම් කරලා. හරි. එහෙනම් ලියන්න. මොකද්ද තේ? දැන් අර ග්‍රහ මේ අභ්‍යන්තර ග්‍රහලෝක ලෙස හඳුන්වන්නයි කියලා තිබ්බේ. ඊට අද මොකද කිව්වේ? ආ දෙවෙනි තරු ලකුණ දාගන්න. දෙවෙනි තරු ලකුණ. යන්නේ ටියුට් එකේ ඔයාලා ලියတဲ့න පළවෙනි තරු ලකුණ කියලා දැම්ම අපි අභ්‍යන්තර ග්‍රහලෝකයක් කියන්නේ මොකක්ද කියලා ලියාගත්තා. දැන් දෙවෙනි තරු ලකුණ. එයාට තේ ලියන්න අභ්‍යන්තර ග්‍රහලෝක හතරකි. අභ්‍යන්තර ග්‍රහලෝක හතරකි. එනම් අලියා ගන්න බලන්න අභ්‍යන්තර ග්‍රහලෝක හතර. අභ්‍යන්තර ග්‍රහලෝක හතරකි කියලා ලිව්වා. ඒ වාක්‍යෙටම ලියන්න පුතේ තිතක් තියලා එතෙන් දිගටම ලියන් යන්න. එනම් ඔයගොල්ලෝ ලියන් බලන්න අභ්‍යන්තර ග්‍රහලෝක හතර. හරි ටීචර්. සද්ද නොකර ඉන්න මම හැමෝම ලියලා ඉවර නැන් පස්සේ අහනවා දැන් මතකද බලන්න ලියලා ඉවර වෙච්ච අය රේසෑන් කරන්න ඕන මං කට්ටියම සද්ද නැතුව ඉන්නවා අයිය එක්කෙනෙක් මට පේනවා ආ ගොඩක් අය ලියලා තියෙනවා මට හිතෙනවා හැමෝටම මතකයි කියලා මට කියන්න ඕන මං හැමෝගෙම අති ඉස්සෙනවද කියලා බලනවා ගිහන් පුළුවන්ද පුතේ මයික් එක ඔන් කරන්න ගිහන් 2988 කියන අංකෙන් ඉන්නේ පුතේ හායි වාලි වද ඔව් ටීචර් ආ කියන්න බලන්න පේසෑන් කළත් නැති නිසා මම මයික් එක ඔන් කරනවා දැක්කෙත් නැහැ කියන්න බලන්න අභ්‍යන්තර ග්‍රහලෝක හතර බුධ සිකුරු පෘථිවි අඟහරු හරියට හරි අනික ඇත්ත ඒකද ලිව්වේ හරිද උත්තරේ ටීචර් හරියට හරි ඒ ටික තමයි බුධ ලියපු නැති අය ලියා ගන්න පුතේ දෙනවා බුධ සිකුරු පෘථිවි අඟහරු වේ කියලා දාලා වාක්‍ය ඉවර කරන්න. හරි. දැන් එතකොට මෙතන අපි එක තරු ලකුණක් දැම්මා. ඊළඟට තව තරු ලකුණක් දැම්මා. ඔන්න තුන්වෙනි තරු ලකුණ. හැමෝම දාගන්න. මේකත් ඔයගොල්ලම තමයි කියන්න ඕනි. ඊට පස්සේ ටීචර් වාක්‍යයක් විදිහට ලියා ගන්න දෙනවා. දැන් ටීචර් කියලා දුන්නා මේ අභ්‍යන්තර ග්‍රහලෝකවල සංයුතිය කොහොමද? ඝන සංයුතියක්ද වායු සංයුතියක්ද ද්‍රව සංයුතියක්ද තියෙන්නේ? හැමෝම කියන්න බලන්න. මතකද? මේවා තියෙන්නේ මොන සංයුතියක්ද? ඝනද ද්‍රවද වායුද ඝන කියන්නේ පාෂාණ. තද සංයුතියක්ද? නැත්නම් ද්‍රව සංයුතියක්ද? එහෙම නැත්නම් වායු සංයුතියක්ද හරි මට චැට් එකේ පේනවා හරි උත්තර දාලා තියෙනවා හරි මම ඔයාලට මයික් එක ඔන් කරන්න දෙන්නම් පුතේ චාන්ස් එක ආ කියන්න බල පාෂාණමේ සංයුතිය අන්න හරි. හැමෝටම මතකයි නේද තියෙන්නේ? හරියටම හරි. පාෂාණමය සංයුතිය. ඒ කියන්නේ ටිකක් දැඩි සංයුතිය. හරි අපි ඒක ලියාගමු තුන්වෙනි තරු ලකුණට. හැමෝටම මතකයි නේද? ඒක එතකොට අපි ලියා ගන්නවා මෙහෙම මේ විදිහට. අභ්‍යන්තර ග්‍රහලෝක
අභ්‍යන්තර ග්‍රහලෝක පාෂාණමය සංයුතියකින් අභ්‍යන්තර ග්‍රහලෝක පාෂාණමය සංයුතියකින් යුක්තය පාෂාණමය සංයුතියකින් යුක්තය එතකොට මේ පාෂාණමය සංයුතියේ පුතේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ සිලිකේට් සහ ලෝහමය ද්‍රව්‍ය කියන දෙක. සිලිකේටුයි ලෝහමය ද්‍රව්‍යයි. හරිද? දැන් ප්‍රධාන වශයෙන්ම බුද්ධ සිකුරු පෘථුවි අඟහරු කියන ග්‍රහලෝක හතරේ සංයුතිය තමයි පාෂාණමය සංයුතිය. එතකොට මේ පාෂාණමය සංයුතිය ඇතුලේ තියෙන්නේ මොනවද? ලෝහයි සිලිකේටුයි කියන දෙක. ඒ පාෂාණ දෙක තමයි, ඒ කියන්නේ ලෝහ වර්ග ඝනයිනේ. ලෝහයි සිලිකේටුයි. ඒක ගොඩාක්ම වැදගත් කරුණක් නෙමෙයි. උනාට අපි මෙන්න මේ හතරවෙනි කරුණ විදිහට ඔයක ලියාගමු. උඩ 1යි 2යි 3යි 4යි. හතරවෙනි කරුණ විදිහට තමයි ලියාගන්නේ. තරු හතරවෙනි තරු ලකුණ දාලා. එතකොට මෙහෙම ලියාගන්නකෝ. මෙම ග්‍රහලෝක sorry මෙම ලිය මෙම ග්‍රහලෝක වල මෙම ග්‍රහලෝක වල මෙම ග්‍රහලෝකවල පාෂාණමය සංයුතියෙහි මෙම ග්‍රහලෝකවල පාෂාණමය සංයුතියෙහි මොනවද බහුලව තියෙන්නේ? සිලිකේට් සහ මෙම ග්‍රහලෝකවල පාෂාණමය සංයුතියෙහි සිලිකේට් සහ ලෝහමය ද්‍රව්‍ය බහුලය සිලිකේට් සහ ලෝහමය ද්‍රව්‍ය මේ තියෙන පුතේ සිලිකේට් සහ ලෝහමය ද්‍රව්‍ය ලියන්න මාරු වෙනම වචනේ තියෙනවා මම කිව්වේ මේ වාක්‍ය ලියන්න එපා පුතේ මම කියපු වාක්‍ය තමයි ලියා ගන්න ඕනි මෙම ග්‍රහලෝකවල පාෂාණමය සංයුතියෙහි සිලිකේට් සහ ලෝහමය ද්‍රව්‍ය බහුලය හරිද හැමෝම ලියාගත්තද දැන් බයි අභ්‍යන්තර ග්‍රහලෝක ගැන ඔව් මැඩම් ටීචර් ඔව් ටීචර් ගුඩ් හරි එහෙනම් අපි ඊළඟට කතා කරපු එකත් ලියාගමු හරිද බාහිර ග්‍රහලෝක කියන්නේ මොනවද කියන එක තමයි ඊළඟට කතා කරන්නේ. එහෙනම් ඒකත් කතා කරපු ටික ලියාගමු. දැන් කියන්න බලන්න. මන්න අකරණේ කියලා තමයි කියන්න ඕනි. ජනි මයික් එක ඔන් කරන්න පුළුවන්ද පුතේ? ජනි නැත්තම් ටෙෂාන් මයික් එක ඔන් කරන්න පුළුවන්ද? පුළුවන් මඩේ. හරි පුතේ. ඔයා කියන්න බලන්නේ අලුවන්ඩත් ඇහෙන්න බාහිර ග්‍රහලෝකයක් කියන්නේ මොකක්ද කියලා දැන්. මතක විදිහට ආහාර බලයෙන් පිට තියෙන ග්‍රහලෝක. අන්න හරි. ඔන්න අපි ඉස්සෙල්ලාම ලියාගන්නේ. පුතාගේ උත්තරේ හරි. බාහිර ග්‍රහලෝකයක් කියන්නේ මොකක්ද කියලා. හරි. හැමෝම ටියුට් එකේ හරි පොතේ හරි පළවෙනි තරු ලකුණ දාලා ලියා ගන්න ඕනි මේ බාහිර ග්‍රහලෝක යටතේ ග්‍රාහක වලල්ලෙන් පිටත පිහිටි ග්‍රාහක වලල්ලෙන් පිටත පිහිටි ග්‍රහලෝක
බාහිර ග්‍රහලෝක ලෙස හඳුන්වයි. බාහිර ග්‍රහලෝක ලෙස හඳුන්වයි. හරිද? හරි ටීචර්. ටීචර්. හරි ටීචර්. මම ස්ලයිඩ් එක දාන්නම්. ටීචර්. මේ ටීචර්. පුතේ දැන් අපි මේක කොටස ඉවර කරලා අපි යාළුවට එක පෙන්නමු. එතකොට ලේසියි නේද? යාළුවට ස්ක්‍රීන්ෂොට් එකක් ෆොටෝ එකක් ගහගන්න කියලා අපි ස්ලයිඩ් එක දාමු. මේ කොටස ලියල ඉවර වෙලා. හරි. මට කියන්න බලන්න. දැන් බාහිර ග්‍රහලෝකවල නම් ටික ලෙක්ෂිකාට පුළුවන්ද බාහිර ග්‍රහලෝක හතර අපිට කියන්න? ස්ලයිඩ් එක යවමු. දැන් බලන් කියනවානේ. හරි. සෙනසුරු, යුරේනස්, නෙප්චූන්. හරියට හරි. තව කවුරු හරි කියන්න බලන්න. තුලනි, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්. හරි කියන්න බලන්න. යුරේනස්, බ්‍රහස්පති, සෙනසුරු, නෙප්චූන්. හරි. අපි දැන් ඒක නෝට් එකට දාගමු. මම තුලනි කියන්නද? හරි. බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්. හරි හැමෝම කියපු උත්තර හරියටම හරි මට හරි සතුටුයි ඒගොල්ලෝ හොඳට ඒ ටික මතක තියෙන ඉන්න පුතේ ඒක පේපර් එකටත් එනවානේ ඔහොමම හැම තිස්සෙම කියන එක හොඳට මතක තියාගන්න එතකොට ආයි ආයි අලුතින් පාඩම් කරන්න දෙයක්වත් නැහැ හරි අපි එහෙනම් ඒක ලියාගමුකෝ බාහිර ග්‍රහලෝක හතරකි බාහිර ග්‍රහලෝක හතරකි ඔයගොල්ලම ලියන්න ඕන එනම් ඒකටමයි ඒ වාක්‍යෙටමයි බාහිර ග්‍රහලෝක හතරකි පිටත් කියලා ඊට පස්සේ එනම් හා ග්‍රහලෝක හතර හැමෝම ලියාගන්න ද ඔව් ටීචර් ඔව් ටීචර් ලියාගන්න අමාරු යාළුවන්ට ටීචර් කියනවා දැන් එනම් ලියමු ලියලා හරි බලන්න බ්‍රහස්පති සෙනසුරු යුරේනස් ආ නෙප්චූන් වේ වේ කියලා ලියලා වාක්‍ය ඉවර කරගන්න හරි ටීචර් ඊළඟට අපි කතා කරන්නේ දැන් අර අභ්‍යන්තර ග්‍රහලෝකවල තිබ්බ පාෂාණමය සංගීතයක්නේ එහෙනම් බාහිර ග්‍රහලෝකවල මොන සංගීතයක්ද තියෙන්නේ? වායුමය සංගීතයක්. වායුමය සංගීතයක්. හරි. ඊපස්සට අපි කෙනෙක් අහනවා. වායුමය සංගීතයක්. වැඩි කතා කරන්න නැති කෙනෙක්ගෙන් අහන්න බලන්න. හස්නා, පුළුවන් පුතේ මයික් එක ඔන් කරන්න. හස්නාට අපහසුයි නම් අපි වෙන යාළුවෙක්ගෙන් අහන්න බලන්න. ආකාශ තරින්දු මයික් එක ඔන් කරන්න පුළුවන්ද? කතා කරන්න නැති යාළු ඉන්නවා නේ කමක් නැහැ. ඔයාලා කියපු උත්තරේ හරි. මම තව කෙනෙක් අහනවා. අරුණෝදි. ෆේස් ස්කෑන් කරගෙන ඉන්නේ මොන සංගීතයක්ද තියෙන්නේ පුතේ? වායුමයද? ඔව් කොංගල් මොන සංගීතයක්ද? හරියට හරි. වායුමය සංගීතය. ඔයාලගේ උත්තර හරි. අපි එන එක ලියාගමු. ග්‍රහලෝක. බාහිර ග්‍රහලෝක. වායුමය සංයුතියකින් යුක්තය. බාහිර ග්‍රහලෝක. වායුමය සංයුතියකින් යුක්තය.
හරි. එතකොට දැන් අර පාෂාණමය සංයුතිය තුල වැඩිපුරම තිබෙන්නේ මොනවද? සිලිකේට් සහ ලෝහමය ද්‍රව්‍ය. හරිද? වායුමය සංයුතිය තුල තියෙනවා ප්‍රධාන වායු දෙකක්. ඒ දෙක හයිඩ්‍රජන් සහ හීලියම්. මම ඔයාලට ස්ලයිඩ් එකේ පෙන්නන්නම්. මෙන්න තියෙනවා. හයිඩ්‍රජන් සහ හීලියම්. ඒ නිසා අපි ලියා ගන්නවා බාහිර ග්‍රහලෝක වායුමය සංයුතියකින් යුක්තය. ඊට පස්සේ එකටම ලියා ගන්න පුතේ. හයිඩ්‍රජන් සහ හීලියම් වායු ප්‍රධාන වේ. කියන්නේ වායුමය සංයුතිය තුල ප්‍රධාන වශයෙන් තියෙන්නේ හයිඩ්‍රජන් සහ හීලියම්. හයිඩ්‍රජන් සහ හීලියම් වායු ප්‍රධාන වේ. හරිද? හරි ටීචර්. හරි. හැමෝම දැනගන්න ඉමු. ස්ලයිඩ් එක දාලා තියෙන්නේ. ටීචර් පොතේ කියන්නේ වාක්‍ය. හරි. බාහිර ග්‍රහලෝක වායුමය සංයුතියකින් යුක්තය. බාහිර ග්‍රහලෝක වායුමය සංයුතියකින් යුක්තය. ඊට පස්සේ කිව්වා හයිඩ්‍රජන් හා හීලියම් වායු ප්‍රධාන වේ. හයිඩ්‍රජන් සහ හීලියම් වායු ප්‍රධාන වේ. සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ෆොටෝ එකක් අරගෙන හැමෝම බලන් ඉන්න ඕනි. පේනවද සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ෆොටෝ එක ඔයාලා හැමෝටම පුතේ? හා පේනවා කියලා දානවා චැට් එකේ. හා ඔන්න බලන්න.
දැන් මේ සෞරග්‍රහ මණ්ඩලයේ මැද ඉන්නේ සූර්යයා මෙන්න අපි කතාගෙන ග්‍රහලෝක ටික තියෙනවා ග්‍රහලෝක 8ම තියෙනවා එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ මෙන්න මේ සූර්යාට බුද ග්‍රහලෝකයනේ දැන් ඔයාලා තමයි උත්තර දෙන්න ඕනි මොකද දැන් ඔයාලා ගොඩා ඉගෙනගෙන තියෙන්නේ එතකොට ටීචර්ට තියෙන්නේ හරිද කියලා බලන්න තරම් සූටි ටිකක් තමයි දැන් බලන්නකෝ දැන් ඔන්න සූර්යයා දැන් මට ඔයාලා කියන්න බුද ග්‍රහලෝකේ ඉන්නේ කොතනද මොන්න මං අංක දානවා සූර්යයා මම අංක දැම්මාම ඔයගොල්ලෝ කියන්න ඕනි පුතේ බුද ග්‍රහලෝකයට ඇවිල්ලා තියෙන අංගෙ මොකද්ද කියලා ක 2ද 3ද 4ද 5ද 1ද 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 ඔව් හරි ඔයාලගේ උත්තරේ හරි මෙන්න මේ අංක 1 ඇවිල්ලා ඉන්නේ ग्रहालोके හරිද මේ ග්‍රහලෝක අටම ගත්තහම බුද ග්‍රහයාගේ ප්‍රමාණයෙන් කොහොමද මේ ග්‍රහලෝක අටම තියාගෙන හැමෝටම පේනවා නේද ඔකන්න හරි පුතේ ඔව් හැමෝටම පේනවා නේද මම චුට්ටක් පැහැදිලි කරලා ඔයාලට කතා කරන්න දෙන්නම් ග්‍රහලෝක අටම ගත්තහම මේ ප්‍රමාණයෙන් මේ රවුම් කරලා තියෙන බුද ග්‍රහයානේ පොඩිම ග්‍රහලෝකේ තමයි බුද ඒත් එක්කම සූර්යයාට කිට්ටුම ග්‍රහලෝකය බුද. ඒතකොට බුදගේ ප්‍රමාණය ගැන කිව්වොත් අපි පිටීම ගැන කිව්වොත් ඔය දෙක අනිවාර්යෙන් මතක තියාගන්න. සූර්යා ගත්තොත් සූර්යාට කිට්ටුම ග්‍රහලෝකය. ප්‍රමාණයෙන් ගත්තොත් ප්‍රමාණයේ පොඩිම ග්‍රහලෝකය කියලා තමයි අපි කියන්නේ. හරි. දැන් ඩියුට් එකේ මුලින්ම ඔය දෙක ලියාගමු අපි. දැන් ගොඩාක් කන ලියුවහම කතා කළාම අමතක වෙනවනේ. ඩියුට් එක අරගෙන බුද ග්‍රහය කියන එක යටතේ ඉස්සෙල්ලම තරු ලකුණක් දාගන්න බලන්න. ටියුට් එක පෙන්වන්න. හරි. බුද ග්‍රහයා කියන එක තමයි තියෙන්නේ. තරු ලකුණක් දැම්මා. ඉස්සෙල්ලම අපි මතක තියාගන්න ඕනි කරුණ තමයි මුලින්ම ලියන්නේ. ලියන්න. සූර්යාට ආසන්නයෙන්ම පිහිටි ග්‍රහලෝකය සූර්යාට ආසන්නයෙන්ම පිහිටි ග්‍රහලෝකය බුද වේ හැමෝ හයක හැමෝම ලියා ගන්නකෝ සූර්යාට ආසන්නයෙන්ම පිහිටි ග්‍රහලෝකය බුද වේ ඒක ලියලි වරුණෙන් පස්සේ එක්ක හයිලයිට් කර ගන්න ඕනි එහෙම නැත්නම් ඔයාලා ළඟ තියෙන වෙන පෑනක යටින් ඉරක් ගහ ගන්න ඕනි हाईलाइट कर गाने हमें नेता सेटिंग इराक गा गानो उन हरी द हरी टीचर हरी साठान मागे आरुनो त्रियागने आदि टीच में चैट के कटे दान बुते हमें नेता माइक ऑन कर ला किया ना टीच हमारे में इतना मागे आरुना किया ना හරි දැන් හැමෝම දෙවෙනි තරු ලකුණ උෂ්ණත්වය කීයද මම කියලා දෙන්නම් පුතේ දැන් දෙවෙනි තරු ලකුණ අපි ඊළඟට කතා කළේ මොකද්ද බුද ග්‍රහය කියන්නේ සූර්යාට ආසන්නයෙන් ඉන්න ග්‍රහය ඊළඟට ප්‍රමාණය ගත්තොත් කුඩාම ග්‍රහය ආ ඒක ලියා ගන්නවා දැන් අපි සෞරග්‍රහ මණ්ඩලයේ සෞරග්‍රහ මණ්ඩලයේ සෞරග්‍රහ මණ්ඩලයේ පුතේ මෙහෙම ලියා ගන්න එක චූටි චුට්ටක් වෙනස් කරගන්න සෞරග්‍රහ මණ්ඩලයට අයත් සෞරග්‍රහ මණ්ඩලයට අයත් කියලා වෙනස් කරගන්නකෝ සෞරග්‍රහ මණ්ඩලයට අයත්
මැඩම් මේ ගාන මුලින්ම කියන්නකෝ. හරි මං ආයි කියන්නම්. දෙවෙනි තරු ලකුණ සෞරග්‍රහ මණ්ඩලයට අයත් දෙවැනි තරු ලකුණ කුඩාම ග්‍රහය ඔව් සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක අතරින් සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක අතරින් කුඩාම ග්‍රහලෝකය වේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක අතරින් කුඩාම ග්‍රහලෝකය වේ හරි ටීචර් හරි අනිකේත් ලින් එකන් ඉමු අපි හරි ටීචර් ලිව්වා හරි හරි ටීචර් ඒක මාල් ලියුව ටීචර්. එහෙනම් තුන්වෙනි තරු ලකුණ දාගන්නක ලියලා ඉවර වෙච්ච අය අනික් අය ලියන්න හිමින් සැරේ. හරි. මඩම තරු ලකුණක් දාගන්නකෝ. සද්ද කරන්න එපා. මඩම අර කලින් කිව්ව එක හයිලයිට් කරගන්න ඕනද? දෙවැනි එක හයිලයිට් ඔව් ඒකත් වැදගත් කාරණාවක් නිසා අපි ඒකත් හයිලයිට් කරගමු. එහෙම නැත්නම් යටි නිරක් ඇඳගමු. සූර්යයාට ආසන්නම ග්‍රහලෝකය කියන එකටත් අපි හයිලයිට් කරගන්නවා. සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය කියන එකත් අපි හයිලයිට් කරගන්නවා. තුන්වෙනි එක තුන්වෙනි තරු ලකුණ දාගන්න. ඔන්න මම කියනවා ඒ කරුණ. එතකොට මේක ප්‍රමාණයෙන් කොච්චරද කියලා ගත්තොත් එහෙම පුතේ පෘථුවියේ උපග්‍රහය වන චන්ද්‍රයාට වඩා තරමක් විශාලය පෘථුවියේ උපග්‍රහය වන චන්ද්‍රයාට වඩා තරමක් විශාලය. ඒක ගොඩාක් වැදගත් කරුණක් නෙවෙයි. ඒ නිසා මුකුත් හයිලයිට් කරන්න ඉඩ ගන්න ඕනේ නැහැ. හරිද හරි ඊළඟ එක අපි ස්ලයිඩ් එකෙන් චුට්ටක් කතා කරනවා බුධ ග්‍රහය ගත්තොත් පුතේ ඒකේ මතු පිට චුට්ට ස්ලයිඩ් එක බලමු අපි දැන් ආයි මෙහෙම දැන් මේ බුධ ග්‍රහය ගත්තොත් පුතේ ඒකේ මතු පිට මෙන්න මේ විදිහට ආවාට වලින් යුක්ත වෙලා තියෙනවා මෙන්න මේ විදිහට වලවල් ස්වභාවයෙන් යුක්ත වෙලා තියෙනවා හරිද ඒකේ මතු පිට මුදු සුමට අර පැතලි ස්වභාවයක් නැහැ තැනින් තැන ආවාට තියෙනවා හරිද එන්නේ ආවාට තියෙන හේතුව තමයි මේ මේ ග්‍රහයාගේ පිපිරෙන පුතේ ගිනිකඳු ගිනිකඳු පිපිරුණාම ගිනිකඳක් විපුරුණාම ඒ ගිනිකඳු මෙන්න මේ ආවාට හැදෙනවා. එතකොට මේ මතු පිට මෙහෙම දැන් මම එක පෙන්වන්නම් පුතේ. දැන් මේ විදිහට ගිනිකඳු සක්‍රිය වෙන්න පුළුවන්. මේ විදිහට ලාවා ගලාගෙන යනවා. ගිනිකඳු මෙහෙම පිපිරිලා යනකොට ආවාට හැදෙනවා. ආවාට කියන්නේ වලවල්. සාමාන්‍ය විවහාරයෙන් අපි කිව්වොත් වලවල් වගේ කුස්තූර. කුහර මෙන්න මේ ග්‍රහයාගේ මතු පිට තියෙන. හේතුව මොකද? මේ ග්‍රහයාගේ ගිනිකඳු පිපිරිලා යනවා. මේ විදිහට යමහල් විදාරණය වෙනවා කියලා අපි කියනවා. එතකොට තමයි මේ ආවාට එහෙම නැත්නම් මේ වලවල් එහෙම නැත්නම් මේ කුස්තූර වගේව නිර්මාණය වෙලා තියෙන්නේ. හා මම විස්තර ටික කියලා ඉවර වෙලා බුධ ග්‍රහයාගේ වීඩියෝ එකක් පෙන්නනවා පුතේ.
හරි නේද? ඔයාලට ඒක තේරුණා නේද? බුද්ධ ග්‍රහයාගේ පුතේ ගිනි කඳු විද විදාරණය වෙනවා. විදාරණය වුණාම ඒ රතු පාටි මේ විදිහට එයාගේ මතු පිට ගිනි කඳු විදාරණය වෙන්න පුළුවන්. එතකොට ගිනි කඳු විදාරණය වුණාම ඒ පොළව කැඩිලා පාෂාණ ගැලවිලා ගිලා ආ වාට හැදිලා තියෙනවා ඒ ග්‍රහයාගේ මතු පිට. නෑ 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 මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. වලවල් ඒ විදියට ආවාට තියෙන්නේ සූර්යයා ළඟද නෑ පුතේ. ගොඩක් ආවාට හැදිලා තියෙන්නේ ගිනි කඳු පිපිරිලා යන හින්දා. ගිනි කඳා පිපිරෙනකොට ඔයාලා දන්නවා මේ විදියට මතු පිට තියෙන පාෂාණ කැබිලි ගැලවිලා යනවා. දැකලා තියෙනවද ටීවී එකෙන් යමහල් විදාරණය කියලා මිනිස්සු සත්තු ගෙවල් දොරවල් විශාල විදියට විනාශ වෙලා යන්නේ. ඒ කියන්නේ ඇතුලේ තියෙන මැග්මා ලාවා. මම දවසක් ගිනි කඳා පුපුරන වීඩියෝ එකක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ඇතුලේ තියෙන මැග්මා ලාවා පොළව කෘෂ්ඨය මෙහෙම පලාගෙන උඩට විදිනවා. එතකොට පුතේ ලොකු වලවල් හැදෙනවා. හිතා ගන්නවත් බැරි තරම් ප්‍රමාණයේ ආවාට හැදෙනවා. ලංකාවේ යමහල් විදාරණය වෙන්නේ නැති නිසා ඔයගොල්ලන්ට ගිනිකන්ද විදාරණය වීම නිසා පැහැදිලි නේද කරුණ අපි නෝට් එකට ගමුද හරි හරි එන්න පුතේ මම නෝට් එක ෂෙයා කරන්නම් ඔයගොල්ලන්ට මැඩම් ඔව් අහන්න හරි නෝට් එකට යන්නකෝ යමෝම මැඩම් දැන් මේ දෙවනි කරුණේ කියලා දිනන සෞරග්‍රහ මණ්ඩලයෙන් ග්‍රහලෝකතුනි බුදාම ග්‍රහලෝකය වේ කියලා ඔව් ඒකේ ඊටවල තුන්වෙනි එකේ කියලා දිනේ උපග්‍රහයට චන්ද්‍රයාට වඩා තරමක් විශාලයි කියලා. ඔව්. එතකොට මට වරක් කුඩා එක. හරි. පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ එතන. හරි මං ඒකත් ඉස්සඳලා දෙන්නම්කෝ. මං උත්තර කියලා තියෙන්නේ මොකක් හරි ග්‍රහලෝකයට වඩා විශාලද උපග්‍රහලෝකයට වඩා විශාලද? උපග්‍රහලෝකයට වඩා විශාලයි. උපග්‍රහ ලෝකෙට වැඩිය විශාලයි. එතකොට මම කිව්වේ බුධ ග්‍රහයා කුඩාම ග්‍රහ ලෝකයේ වෙන්නේ මොනවද? උපග්‍රහ ලෝක අතරද ග්‍රහ ලෝක අතරද? ග්‍රහ ලෝක අතර 8ක් තියෙනවා. ඒ අතෙන් කුඩාම ග්‍රහ ලෝකය තමයි බුධ කියලා. හැබැයි උපග්‍රහ ලෝකයක් ඇතෙන්ද මම කිව්වේ නැහැනේ. එතකොට ඒකේ ප්‍රමාණය ගැන කිව්වොත් කියන්නේ මම උපග්‍රහ ලෝක කියන එක පැහැදිලි කළේ නැත්තේ පුතේ අපිට උපග්‍රහ ලෝක ගැන වෙනම ඉගෙන ගන්න තියෙනවා. එතකොට අපිට උපග්‍රහ ලෝකය කියන්නේ මොකක්ද කියලා ගණන් ගන්න පුළුවන්. හැබැයි උපනේ ග්‍රහ ලෝක තියෙන්නේ 8යි. උපග්‍රහ ලෝක කියන එක එතෙන්ට අයිති වෙන්නේ නැහැ. හරි නේද? ප්‍රශ්නේ විසඳුණා නේද? තව ප්‍රශ්න. ආ හරි. ඒක උපග්‍රහ ලෝකේ තමයි පුතේ එතන ප්‍රමාණය සංසන්දනය කියලා. හැබැයි ග්‍රහ ලෝක වලින් කුඩාම ග්‍රහ ලෝකේ අපි රූපෙත් දැක්කනේ. ඒ මං හිතනවා පුතාට තේරුණයි කියලා. හරි. එහෙනම් අපි තුන්වෙනි එක අපිට ලියන් දෙන්නේ හතරවෙනි එක නේ. අපි හතරවෙනි එක ලියාගමුකෝ. පන්තියේ ඉවර වෙන්නේ කීයටද? 7ට. ලියන් 4. මතු පිට ගිනි කඳු පිපිරීමෙන් මතු පිට ගිනි කඳු පිපිරීමෙන් මම කිව්වේ මොන හැදිලා තියෙනවා කියලාද? ලාවා ආවාට. ආවාට ගිනි කඳු පිපිරුණාම තමයි ලාවා උඩට එන්නේ. එතකොට ලාවා උඩට එන තැනයි ලාවා වැටෙන තැන් වලයි මොනවද හැදිලා තියෙන වලවල්? ඒවා අපි පාරිභාෂිකව හොඳට කියනවා ආවාට කියලා. හරිද? ආවාට මතුපිට ගිනිකඳු නිර්මාණය වූ මතුපිට ගිනිකඳු පිපිරීමෙන් නිර්මාණය වූ මතුපිට ගිනිකඳු පිපිරීමෙන් මතුපිට මතුපිට ගිනිකඳු පිපිරීමෙන් නිර්මාණය වූ මතුපිට මතු පිට ගිනි කඳු පිපිරීමෙන් ආවාට සෑදී ඇත කියලා ඉවත් හරි නේද? හරි කමන්නේ. හරි. අනික්කේ මං කියන එක ලියමු. ඒ වාක්‍යයත් හරි. මතු පිට ගිනි කඳු පිපිරීමෙන් නිර්මාණය වූ
ආවාට වලින් යුක්තය ආවාට වලින් යුක්තය ආවාට වලින් යුක්තය ඒ කියන්නේ ආවාට තියෙනවා කියන එක ආවාට වලින් යුක්තය ग्रहालोक මේටික ඉගෙනගෙන මතක තියාගත්තයින් පස්සේ තමයි ග්‍රහලෝක වීඩියෝ එක පෙන්වන්නේ. හරිද? ඒක හිතන්න එපා අනිවාර්යෙන් ග්‍රහලෝක 8ේම වීඩියෝ 8ක් පෙන්වනවා පුතේ. හරිනේ? හරි. ඔන්න දැන් තියෙනවා බුද ග්‍රහලෝකය. හරිද? පෘථිවි ග්‍රහලෝකයටත් මේක තියෙනවා බුද ග්‍රහලෝකයටත් මේක මේ විදිහෙම තියෙනවා. දැන් මෙමෙ ග්‍රහලෝකයක් තියෙනවා. මම මේ වෘත්තාකාර විදිහට අඳින්නේ ගෝලාකාර විදිහට පුතේ. දැන් ගෝලාකාර කිව්වහම ත්‍රිමාණනේ දිග පළල උස තුනම තියෙනවානේ. ඉතින් කඩදාසි එක අඳිනකොට අපිට ගෝලාකාර අඳින්න බෑ. අපි ඒ නිසා මේ විදිහට දිග පළල පේන වෘත්තයකින් තමයි ග්‍රහලෝකයක් අඳින්නේ ගොඩක් වෙලාවට. හරිද? දැන් මේ මම දිග පළල තියෙන විදිහට වීඩියෝ එක පෙන්වන්නම්. හරි මේ බුද ග්‍රහලෝකය දැන් මම ගන්න. දැන් බුද ග්‍රහලෝකය ගත්තහම පුතේ ඒ ග්‍රහලෝකයේ වටේට නෑ ඉහළින් පුතේ. හරිද? මෙහෙම ඉහළින් තියෙනවා මොකක්ද තියෙන්නේ? පෘථුවියටත් මේක තියෙනවා. හිතන්න පුළුවන්ද මොකක්ද මිනිස්සුන්ට පුස්තකයන් නෑ වායු ගෝලයක් තියෙනවා. उल्कापात वगैरह सूर्य गुरुत्वाकर्षण बड़े नति ग्रहालोक खड़ागन इतकोट मेम ग्रहालोक वायुगोलिया මේ උල්කාපාත හරිද ඒවා පිපිලා යනවා අන්න හරි ඒවා ඉහළ වායු ගෝලයේදී විනාශ වෙලා යන්න පුළුවන් හැබැයි ග්‍රහලෝකේට වායු ගෝලයක් තිබුණොත් උල්කාපාත ග්‍රහලෝක මෙන්න මේ මම පෙන්නලා තියෙන විදිහට විනාශ වෙලා යනවා ඒ කියන්නේ චූටි චූටි කෑලි වලට කැඩිලා යනවා එතකොට මේ ග්‍රහලෝකේට මේ උල්කාපාත ග්‍රහක වැටෙන ප්‍රමාණය මොකද වෙන්නේ අඩු වෙලා යනවා ඒ කාරණා තේරෙනවද හැබැයි අපි ගත්තොත් එහෙම ඕ ග්‍රහ මේ විදිහට රූපසටහනේ විදිහට ග්‍රහලෝකේට වායු ගෝලයක් තිබුණොත් මේ ඇවිල්ලා තියෙන විදිහේ උල්කා ග්‍රාහක කෑලි සූර්යාගේ ඉඳලා ග්‍රහලෝකයට එනවා හැබැයි ග්‍රහලෝකෙට තියෙන වායු ගෝලයක් ඉතින් වායු ගෝලෙදී මේවා කඩලා විනාශ කරලා යනවා එතකොට අර ග්‍රහලෝකයට ඒවෙන් සිදුවන හානිය අඩු හැබැයි පුතේ දැන් අපි ගත්තොත් එහෙම හරිද එතකොට මොකද වෙන්නේ දැන් මෙයාට මේ විදිහට වායු ගෝලයක් නැත්තම් අර ටීචර් පෙන්නපු විදිහට ග්‍රාහක හැම මෙයාට කෙලින්ම එනවා විනාශ වෙන්නේ නැහැ හරිද ග්‍රාහක ඇවිල්ලා කෙලින්ම බුද ග්‍රහයාගේ මතු පිටේ වදිනවා වැදුනහමත් අර අපි කලින් කතා කරපු විදිහට ආවාට ඇති වෙන්න පුළුවන් ති අපි කිව්වේ ගිනි කඳු පිපිරීමෙන් තමයි ඇති වෙන්නේ කියලා මෙහෙම මේ විදිහට උල්කාපාත කෑලි
ඊට පස්සේ අපි ගත්තොත් ග්‍රහක කැලිය ඇවිල්ලා වැටුනොත් එහෙමත් ආවට හැදෙන්න පුළුවන්. එතකොට මෙයාගේ වායු ගෝලයක් නැති හින්දා මේ විදිහට කෙලින්ම ඇවිල්ලා බුධ ග්‍රහයාගේ මතු පිටේ වදිනවා. ඒක තවත් හරි. මේ කරුණ තේරුම් නැති අය ඉන්නවද? චැට් එකට ආයි කියලා දෙන්න කියලා දාලා තියෙනවා. ඔයාලට කතා කරන්න පුළුවන්. තේරුණාද? ආයි කියලා දෙන්න. තේරුණා මැඩම්. තේරුණා මැඩම්. जीवा හොඳට බලන්න එකපාරක්. සත්‍යන කරහ ගන්න. හරි. ඔන්න ග්‍රහලෝක. ඔන්න මම මෙන්න මේ ග්‍රහලෝකයේ මුලින්ම වෙන්න වෙන්න. හරිද? හැමෝම අහ ගන්න ඕනි. ග්‍රහලෝකයකට වායු ගෝලයක් තියෙනවා නම් පුතේ උල්කාපාත කෑලි, ග්‍රාහක කෑලි මේ වායු ගෝලයේදීම විනාශ වෙලා යනවා. හරිද? එතකොට ඒව ග්‍රහලෝකයක මතු පිටට වැටෙන වැටෙන්න තියෙන අවදානම අඩු. ඒකයි කිව්වේ වායු ගෝලයක් කියනවා නම් උල්කාපාත කෑලි ග්‍රාහක කෑලි මේ වායු ගෝලෙ දිවිනාශ වෙනවා මේකට වැටෙන තියෙන අවදානම අඩු වෙනවා. හරිද? දැන් අපි ගත්තොත් මේ බුද්ධ ග්‍රහය නම් මේ හරි මම රතු පාටින් දැම්මා බුද්ධ ග්‍රහයව. ඒකට බුද්ධ ග්‍රහය ගත්තොත් පුතේ හරිද බුද්ධ ග්‍රහයට වායු ගෝලයක් නැහැ. ඉතින් මම කිව්වේ මොකද්ද? වායු ගෝලයක් නැති නිසා මෙන්න මේ විදිහට ඉහළින් එන පාෂාණ කැබලි ග්‍රාහක කැබලි උල්කාපාත කෙලින්ම වැටෙනවා බුද්ධ ග්‍රහයාගේ මතු පිටට. වායු ගෝලයක් නැති හින්දා. ඔන්න ඔය කඩන තමයි තේරුණේ. තේරෙන්න ඕනි කියලා දුන්න ඔය කරුණ. දැන් තේරුණාද? එහෙනම් විනාඩියක් දෙන්න අපි ගිය සතිය ආපු නැති යාළුවට ඒ නෝට් එක පෙන්නලා පුතා ෆොටෝ එකක් ගහගන්න. හරි පුළුවන් නේද? හරි ටීචර් පුළුවන්. හරි. ග්‍රහලෝකයක් යනු කියන එක මෙන්න මේ කහපාට කොටුව ඇතුලේ තියෙන එක තමයි අපි ලියාගත්තේ. හරි වා ෆොටෝ එකක් ගහගන්න. හරිද? හරි ටීචර්. හරි දු. ඊට පස්සේ ග්‍රහලෝක 8ක් තියෙනවා කියලා අපි මෙන්න මේ ටික ලියාගත්තා. පුතා ටික ලියාගත්තද? ඔව් ටීචර් ටික ලියාගත්තා. ටීචර් පුළුවන් නම් අර දෙවෙනි පිටුව සෞරග්‍රහ මණ්ඩලය අනු කියන කැලේට විතරක් කියපු එක පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ ටික ලිව්වා. මේ කොටස. ටීචර්. නෑ ටීචර් සෞරග්‍රහ මණ්ඩලය අනු කියන තැනට දුන්නේ. වීඩියෝ එක පෙන්වන්න. සෞරග්‍රහ මණ්ඩලය අනු. මේකද පුතේ? ඔව් ටීචර් පොඩ්ඩක් ඉන්න මම ඒකත් පොඩ්ඩක් ගන්න. හරි අපි ඉතින් අනිත් කැට උදව් කරගෙන යන්න ඕනේ නේ පුතේ. ක්ලාස් එකට ආවෙ නැති යාළුවෙක් ඉදියොත් අපි නෝට් එක පෙන්නලා පාඩම ඉස්සරහට කරගෙන යන්. ඒක ඉතින් හොඳ පුරුදු ඒවත් අපි ඉගෙන ගන්න ඕනේ නේ. හරි නේද ඔයාලා ටීචර්? හරි ටීචර් thank you. අවශ්‍ය විදිහට කතා කරන්න බෑ. මම හොඳ දෙයක් කියලා දුන්නේ. ඕකේ දැන් බලමු වීඩියෝ එක. මම වීඩියෝ එක දානකම් අපිට තව විනාඩි 5ක් තියෙනවා. ඔයාලා මං කියන වාක්‍ය ලියා ගන්න ඕනේ. තරු ලකුණක් දාලා. හරිද? හා ටීචර්. ඉතින් හරි.
බුධ ග්‍රහයාට බුධ ග්‍රහයාට තිසරි වෙන කල්පනාංක කියලා පේනවා මට බුධ ග්‍රහයාට වායු ගෝලයක් නොමැත අනේ තිසරියයි වීඩියෝ ඔක්කලේ බුද්ධ ග්‍රහයාට වායු ගෝලයක් නොමැත ලියන්න එබැවින් ග්‍රාහක හා උල්කාපාත කඩා වැටීමේ ටීචර් මොකද කිව්වේ වායු ගෝලයක් නොමැත එබැවින් ග්‍රාහක සහ උල්කාපාත කඩා වැටීමේ ග්‍රාහක උල්කාපාත කඩා වැටීමේ අවදානම වැඩිය. දැන් හරි. හරිද ලිව්වද? හරි ටීචර්. ඔව් මැඩම්. මම වීඩියෝ එක දාන්නම්. අපිට තව විනාඩි 3ක් තියෙනවා. සද්දන ඔබ. අදට කියලා දීපු ටිකේ වීඩියෝ එකේ තිබුණා ඔයාලා දැක්කද? ඒක ඉංග්‍රීසියෙන් යන්නේ සවුන්ඩ් එක ප්‍රශ්නයක් කරගන්න එපා ඒ හින්දා. ගණේෂ වීඩියෝ එක දිග මන්දිද? අපි ලබන සතියේ බුද ග්‍රහයාගේ දිග වීඩියෝ එකක් බලමු. පුතාලගේ මූණු වීඩියෝ එක නිකන් හරිම කොට නිසා දුකෙන් වගේ ඉන්නේ. එහෙම එපා. අපි ලබන සතියේ තව එකක් බලමු. හරිද? දැන් 7:02 නේ. ඔයාලට ඊළඟට තව ක්ලාස් එකක් තියෙනව නේද? අද පාඩම කොහොමද? මට කියන්න බලන්න ඉක්මනට කමෙන්ට් එකක් දෙන්න. තේරුණාද? කතා කරපු ටික තේරුණාද? සෑට් මූඩ් එවන්නේපා. අපි ලබන සතියේ ඉතුරු ටික බලනවා. හරි. තේරුණා ටීචර්. ආ පාඩම් ප්‍රශ්නයක් නේද? ඔය කොහොමද කියලා එක කකලලු. ගහන්න තරන්නේ නෑලු. අපි බලමු ටික ඉතුරු ටික. හරි පුතේ. එහෙනම් අදට ක්ලාස් එක නවත්තනවා. ටීචර්ට ක්ලාස් එකක් තියෙනවා. හරි එහෙනම් හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන් මැඩම්. ආයුබෝවන් ටීචර්. गुड बाय।